දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතු මගෙන් නොබ ඇත් වී ගියායින් පසු එහෙම හරිම දුකෙන් කිව්වේ ප්‍රවාසන මොකද ඇත්තටම රෝහණ බෝගඩ සර් ගායනා කරපු ඒ ගීතය ඇත්තටම මම විඳින්මින් ගායනා කළේ ඒ ගීයට උපරිම සාධාරණයක් එක් කරන්නත් මම ගොඩාක් උත්සාහ කරා ඉතින් ඒක සාර්ථක වෙන්න ඇති බොහෝ දුරට සාර්ථකයිද ඉන්දිකා උපමාලි මහත්මිය ඔව් ඇත්තම මේ ගීතය අද ප්‍රභාසර ගායනා කරනවා කියලා මෙතන ලිස්ට් එකේ තියෙනකොටත් මං හිතුවා ඒ ගීතය ප්‍රභාසර හොඳින් ගායනා කරයි කියන විශ්වාසය තිබුණා මොකද ඔහුගේ හඬට බෙහෙවින්ම
ගයන්න හැකි ගීතයක් තමයි ඔබ තෝරාගෙන තිබුණේ. ඒ වගේමයි මේ ඉතාම ජනප්‍රිය බොහෝ රසික පිරිසක් ඇලුම් කරන ගීතයක් ඔබට වාසනාව ගෙනෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබට සුභපතමි. රුවන්වැලිසේකර මහත්මයා, උදනන්ජය, ඇත්තරම ප්‍රභාසර්ට තියෙන විරල කටහඬක්. ඔහු ඒකින් ප්‍රයෝජන ගන්න ඕන ඉදිරියේදී. දෙවෙනි ගීතය මම දකින අන්දමට ඉතාමත් අමාරු ගීතයක්. මං හිතනවා ගීත දෙවෙනි ගීතය ඔබ පළවෙනි ගීතයට වඩා හොඳින් ගායනා කරයි කියලා මට හිතෙනවා. සුභපතනවා. බොහොම ස්තුතියි සර්. ජනනාත් වරකාගොඩ මහත්මයා, හොදනංජය, මේ ප්‍රභාසර්ගේ වෙනසක් අපි මේ තුන්වෙනි වටේ දකිනවා. ඔබ පළවෙනි ගීතයට වඩා මේ දෙවෙනි ගීතය ඉතාම උනන්දුවෙන් ගායනා කරා. මොකද ඒක ඉතාම මාරු ගීතයක් නිසා. අදති සුභපතනවා. බොහොම ස්තුතියි සර්. මගේතර ප්‍රභාසර්ගේ ගායනයේ හැඟීමත් එක්ක ආව නිසාද කොහෙද වෙනද බොහොම සන්තෝෂෙන් ඉන්න සුසිල් මහත්තයාට පොඩක් දුකෙන් වගේ හිටියේ. ඔව්, මේ ඒ දුක සින්දුවක් ඉඳ මමත් ඉතින් ඒ මූඩ් එකටම ගියා. එයා මේ හොඳට ගායනා කරා මේ ගීතය. අනිත් එක මේ ගීතය ගායනා කරලා තියෙන රෝහණ බෝගඩ මහත්මයා, මේ පැය 24න් මුළු රටම අල්ලපු ගීතයක් මේක. අනිත් එක යන තැන් එහෙම මම හිතන්නේ මගේ දැනීම හැටියට මතකේ හැටියට මේක ස්ටැන්ලි පී නැසීගේ ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ තනුවක්. ඉතින් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සර්. මම නැවතවතාවක් කියන ප්‍රභාසර ඔබගේ උත්සාහය සාර්ථක දෙවෙනි අවස්ථාවේදී. මොකද ඒ හැඟීම සිල් දරාම දැන්නලා තියෙනවා. සහය ගීතයේ තියෙන ඒ අවශ්‍ය කරන කොටස් ඔබ විසින් ගායනා වෙලා තියෙනවා. ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ ගීත රූපවාහිනී සංස්ථාවෙන් මට ලබා දුන්නට.